කකුල් වල සර්පයෝ වගේ නහර පේන එක කාන්තාවන් 70%කට විතර තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා අද අපි ඒ ගැන කතා කරනවා. කකුල් වල නහරකට ගිහිලා වගේ පේන එකට කියන්නේ varicose veins කියලා. නහර ගැට ගැසීම කියලාත් කියනවා. මේ නහර කරදරේ මිනිස්සුන්ට අද ඊයේ ඇති වුණ එකක් නෙවෙයි. ඊජිප්තු කැණීම් වලින් හම්බ වුණු පුරාණ ඊජිප්තුවරුන්ගේ වෙදහෙදකම් ගැන ලියාපු ඊබරස් පැපරස් කියලා පැපිරස් පොතකත් මේ ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ කාලේ උදවියටත් මේ නහර ප්‍රශ්නේ තිබුණා. ගමන් කපාල වලින් නහර වැහෙනවා. එතකොට ශිරාට පුළුවන් රුධිරය හෘදයට පොම්ප කරන්න. හැබැයි කපාල දුර්වල වුණාම මේ වැඩේ හරියට වෙන්නේ නැහැ. එතකොට නහර වලට පිරෙන රුධිර ප්‍රමාණය වැඩි වෙලා ඒ පීඩණයට නහර දඟර ගැහිලා ඉලිප්පිලා එළියට පේන්න ගන්නවා. මේ විදිහට කපාල දුර්වල වෙන්න බලපාන හේතු කීපයක්ම තියෙනවා. ප්‍රධානම දේ තමයි වැඩිපුර හිටගෙන ඉන්න එක. ගොඩක් වෙලා හිටන් ඉද්දි නහර වල රුධිරය පල්ලෙහාට තල්ලු වෙනවා. එතකොට ශිරාට ලේ උඩට අරන් යන්න අමාරුයි. ඔහම වුණාම කපාලවල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. එක දිගට හිටගෙන රැකියා කරන අයට එහෙම මේ ප්‍රශ්නේ වැඩි. දැනටමත් වෙරිකෝස් තියෙන කෙනෙක් නම් වැඩි වෙලා හිටන් ඉන්න එකේ ප්‍රශ්නේ වැඩි වෙන්න පුළුවන්. ඇඟේ බර වැඩි වුණාම චලනයන් අඩු වෙනවා. අනික මුළු ඇඟේම බර කකුල් වලට දැනෙන නිසා කපාල දුර්වල වෙන්න ඉඩ තියෙනවා. වයස්ගත වෙද්දි වගේම පරම්පරාවේ ජානමය උරුමයක් විදිහටත් වෙරිකෝස් හැදෙන්න පුළුවන්. ටිකක් මහතට වැඩිපුර පිටතට පේන්න වෙරිකෝස් තියෙනවා නම් කකුලට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් වෛද්‍යවරයෙක් ගාවට යන්නේ ඒක තමයි ගොඩක්ම හොඳ. සත්කම්, ලේස සත්කාර වගේ දේවල් වලින් වෙරිකෝස් ඉවත් කරන්න පුළුවන්. නහර ගැට ගැසීගෙන එනවා කියලා තේරිච්ච ගමන් ප්‍රතිකාර කරනවා නම් තත්ත්වය පාලනය කරගන්න ලේසි. සාමාන්‍ය විදියට වෙරිකෝස් තියෙනවා නම් කරන්න පුළුවන් ප්‍රතිකාර කීපයක් තියෙනවා. ඔලිව් තෙල් බෝතල් කාලකට සුදු ලුණු බික් 3ක් තලලා දාන්න. ඒකට විටමින් E කරල් 3කුත් දාලා පැය 6ක් තියලා කකුලේ ගාලා කොටින් රෙද්ද සහැල්ලුවට කකුල ඔතලා විනාඩි 20කින් විතර හොදන්න පුළුවන්. ගොටකොලිස්ම ගන්න. වැඩිපුර ගොටකොල කන්න. තක්කාලි ගෙඩි දෙකක් බෙන් කරලා වෙරිකෝස් වල ගාලා කොටන් රෙදි කෑල්ලකින් සහැල්ලුවට ඔතලා විනාඩි 20කින් හොදන්න. කකුල උණුසුම් තුවායකින් තවලා සාමාන්‍ය රස්නේ පොල් තෙල් ටිකක් ගාලා කකුලේ පහළ ඉඳලා උඩට සම්බාහනය කරන්නත් පුළුවන්. දැනටමත් වෙරිකෝස් තියෙන කෙනෙක් නම් දිනපතාම ඇවිදීම, යෝග, පඩි නැගීම වගේ කකුල උඩට හිටින ආකාරයේ ව්‍යායාම කරන්න. වෙරිකෝස් නැති කෙනෙක් වුණත් ඔය ව්‍යායාම කරනවා නම් ඒ තත්ත්වය ඇතිවෙන එක වළක්වා ගන්න පුළුවන්. වැඩි වේලාවක් හිටන් ඉන්න වෙන රැකියාවක් කරනවා නම් ඒ අතර කාලයේ ටිකක් ඉඳ ගන්න. වැඩ කරන අතරතුරේ කකුලට ව්‍යායාම කරන්න. ඒකෙන් නහර ගැට ගැසීම අවම කරගන්න පුළුවන්.